දේශපාලන කටයුතු වල එකට විදක් වැඩ කළා මම අදත් වැඩ කරනවා ඔබ දන්නවා අපි නව රජයක් විදිහට රාජ්‍ය ප්‍රතිපත්තිය තුල ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එකතු වෙලා අපි ඇති කරගත් එකඟතාවය අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහ මහත්මයාත් අපි සංවිධාන 40 ගන්නා මේ රටේ මේ යුගයට අවශ්‍ය කළ යුතු පරිවර්තනයක් සඳහායි අපි මේ කාර්යය ආරම්භ කළේ. ඒ කාර්යයේම කොටසක් තමයි අද මේ කරන්නේ. ඔබ සෑම කෙනෙක් කෙරෙහිම මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඔබ මේ නායකත්වයේ ගත යුතු. මේ වැඩපිළිවෙලේ ප්‍රාදේශීය නායකත්වය ගෝජන සේවා මධ්‍යස්ථානයේ බාරගත යුතුයි. අපි මේ වගකීම පවරනවා. පුරස්කාර දෙපාර්තමේන්තුවත් ගෝජන සේවා දෙපාර්තමේන්තුවත් ඒ වගේම සමුර්ධි අමාත්‍යාංශයට ඉදිරි වෙන ආයතන අනුපු ශේෂ්ත්‍ර නිලධාරී ඒ සෑම කෙනෙක්ම තමයි මේ කාර්යයේ ප්‍රධාන නියමුවන් බවට පත් වෙන මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න. ආණ්ඩුවකට කළ හැකි දේවල් යම් සීමාවක් තුලදී ප්‍රතිපත්ති සකස් කිරීම සැලසුම් සකස් කිරීම සම්පත් ලබා දීම ඒ ක්‍රියාත්මක වැඩපිළිවෙල එතනින් පහළට මූලික වගේම රාජ්‍ය නිලධාරී මහත්මයාගේ ඒ රාජ්‍ය නිලධාරී මහත්මයාගේ මූලික වැඩපිළිවෙල ක්‍රියාත්මක වැඩපිළිවෙලයි ප්‍රධාන සම්පත ජනතාව මේ වැඩපිළිවෙල ප්‍රධාන සම්පත ජාතික සම්පත ගොවි ජනතාව මේ වැඩපිළිවෙල රටේ ජනතාවගේ නිරෝගීභාවය වගේම මේ වැඩපිළිවෙල මේ රටේ ගොවි ජනතාවගේ ආර්ථික ජීවන තත්ත්වය නගා සිටීම සඳහා ප්‍රමුඛ ජාතික වැඩපිළිවෙලක් කියන එක අමතක කරන්න එපා මේ රටේ බලයට පත් වෙච්ච සෑම ආණ්ඩුවක්ම මම දන්නේ ගොවියා වෙනුවෙන් සේවාවන් කරන ඩී.එස්. ශ්‍රේණායක මහත්මයාට හොඳ දුරදක්නා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තිබුණා එතුමාගේ ප්‍රතිපත්තිය තුළ ඇතිවෙච්ච ගොවි ජනපද ව්‍යාපාරයක බිහිවෙච්ච ගොවියෙක් මම ඔබ දන්නවා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මයා විශේෂයෙන්ම පිලිප් ගුණවර්ධන මහත්මයා කෘෂිකර්ම ඇමතිවරයා විදිහට එදා කුඹුරු පනත ඇතුළු ප්‍රධාන වශයෙන්ම ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටින පරිවර්තනයන් විප්ලවීය කටයුතු රාශියක් ඉෂ්ට කළා ඩඩ්ලි ශිරණායක මහත්මයා එදා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන නායකත්වය දුන්නා ඔබට මතක ඇති අපිට හොඳට මතකයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය හෙක්ටර් කොබ්බෑ කඩුව මහත්මයා සමග ඒ යුගයට අවශ්‍ය දේශීය කෘෂි පරිවර්තනයක් සඳහා නායකත්වය ගත්තා ඒ විදිහට අපිට එක දිගට කියන්න පුළුවන් එක දිගට කියන්න අපි ආපසු හැරි බැලුවොත් සෑම ආණ්ඩුවක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ප්‍රේමදාස ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මතුංග මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සෑම ආණ්ඩුවක්ම ගොවියාට දුන්නු සහනක් එක්ක ගොවි ආර්ථිකයේ කොතෙක් දුරට ගොඩනැගිලා තියෙනවද ශක්තිමත් වෙලා තියෙනවද ගොවියා ණයවලින් නිදහස් වෙලා තියෙනවද විශේෂයෙන්ම දේශපාලන අංශවල උපදේශ මත ඔය පහුගිය දවස්වල පාරට බැහැලා ඒ කරන සටන් වලදී එයාගේ හඬ එන්නේ කොතනින්? ඒ හඬ එන්නේ ආර්ථිකය පිළිබඳ. 350ට පොහොර දියව. එතන තියෙන්නේ කුමක්ද? ගොවියාගේ නැති බැරිකම පිළිබඳව හඬේ. එමනම් නිදහසෙන් පසු ලංකාවේ අවුරුදු 65කට වැඩි සෑම ආණ්ඩුවක්ම ගොවියාට දුන්නු සහනත් එක්ක වරප්‍රසාදත් එක්ක ගොවියා ණයවලින් නිදහස් වෙලා නැත්නම් ගොවියාගේ ආර්ථිකය කඩා හැලෙලා නම්
අද මේ රටේ ඕන ගොවිලන් පද ව්‍යාපාරයකට ගිහිල්ලා සමීක්ෂණයක් කෙරුවා එක ව්‍යාපාරයක ඉන්න ගොවීන් 100ක් අරගෙන කී දෙනෙක් බැංකුවට ආයෙද කී දෙනෙක් කුඹර උගස් තියලද කී දෙනෙක් කුඹර බදු තියලද කී දෙනෙක් කුඹර සින්නක් කර විකුණලද මට වඩා මෙතන මේ ඉන්න කර්ම පරිශ්‍රණ නිලධාරී මහත්මයා මේ දන්නවා ඒක තමයි ඇත්ත தත්ත්වය ඒකයි ඇත්ත தත්ත්වය එහෙමනම් අපි නිවැරදි දේ සොයනවාද අසීරු අමාරු දේ වුවත් අපිට අමහිරි දේ වුවත් తాවකාලිකව අපි ජාතිය යහපත සඳහා රටේ යහපත සඳහා ගොවි ජනතාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ නිරෝගීභාවය සඳහා මේ රට ගොඩනගන්න මේ වැඩපිළිවෙලට අපි දායක වෙනවා මේ ගැන කිසිවෙකුට කිසිදු විවාදයක් හෝ සංවාදයක් හෝ තර්කයක් නැහැ මේ කාර්යයේදී සියලු දෙනා එක පැත්තේ මේ කාරණාවලි දෙපැත්තක් දෙපැත්තක් වෙන්න බෑ දෙපැත්තකට කරුණු නැහැ මේක පාසලක දරුවන්ගේ විවාදයක් නෙවෙයි මේක උගතුන්ගේ බුද්ධිමතුන්ගේ විද්වතුන්ගේ රටට ආදරය කරන ජාතිය අනාගතයේ යහපත බලාපොරොත්තු වෙන සෑම කෙනෙකුගේම පරම පවිත්‍ර අවංක වූ චේතනාවක් මේ වැඩ පිළිවෙල අපි ප්‍රමාද වී හෝ හාමුදුරනේ මේ දේ පටන් අරගෙන තිබෙනවා ඒ නිසා අපි ඉදිරියට යමු මම විශේෂයෙන්ම අතුරේ රතන ස්වාමීන් වහන්සේගේ මේ සඳහා තිබෙන කැපවීම උන්වහන්සේ පහුගිය අවුරුදු ගාන මේ ගැන කතා කළා ගිය අවුරුද්දේත් මාත් එක්ක බොහෝ දේවල් තර්ක කළා ඒ වැඩපිළිවෙලේදී මම බොහොම පැහැදිලිව කියනවා ගෞරවය දිය යුත්තාට ඒ ගෞරවය දෙන්න ඕන මේ වැඩපිළිවෙලේ අද දවසේ කාර්යයේ මේ සංකල්පයේ නිර්මාතෘවරයා අතුල්ලේ රතන ස්වාමීන් වහන්සේ මම ඒ ගැන කියනවා කුෂිකාර්ම ඇමති තුමින්ද දිසානායක මහත්මයා එතුමාගේ අමාත්‍යංශි ඒ සෑම කෙනෙක්ම ඒ විසානා ඒ විසානායක ඇමතිතුමාගේ අමාත්‍යංශි ताया गमके में तुम्हारे अमात्यांश हैरिसन ने तुम्हारे अमात्यांश विश्वविद्यालय शेष रे इन लोगों तुम बुद्धि बतुम राशिया में तो नहीं ना हम देख का विशेष अक्षय वाइद वरु में सैम के निकम में संकल्प ये में जाति के बैठ पीले अत तार रगन में बैठ पीले इस सरह के नियम ना दे दिली बात लाते दे අපි ආණ්ඩුවක් විදිහට මේ ප්‍රතිපත්තියේ මේ වැඩපිළිවෙල මේ සැලැස්මේ දර්ශනය ඉතාමත් අගය කරනවා මෙහි ප්‍රතිඵලයේ ලබා ගැනීමේ ප්‍රමුඛයා ඔබයි මෙහි ප්‍රතිඵල පෙන්වීමේ නායකත්වය ඔබයි ඒ නිසා ඔබ කෙරෙහි දැඩි විශ්වාසයක් තමයි ඒ නිසා මම මේ වගේ උතුම් ජාතික කාර්යයකදී ඔබ සෑම කෙනෙක්ම සමග එක් වෙලා අපේ නව රජයේ වැඩපිළිවෙලක් විදිහට මේ යගෙන යන කාර්යයේ කිසිදු මතභේදයකින් තොරව දේශපාලන මතවාදයන්ගෙන් තොරව මේ කාර්යය සඳහා ජාතිය යහපත වෙනුවෙන් මිනිසා විසින් මිනිසාට ඉටු කළ යුතු සැබෑ යුතුකමක් සහ වගකීමක් විදිහට සිය පරිණාමවාදී තවත් අනාගත පැවැත්මක් සඳහා ඉදිරියට යන්නට මේ ජාතිය කාර්යයේ තව වැඩගත් කොට සලකන බව විශේෂයෙන් සඳහන් කරන්න ඕන කෘෂිකාර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාර මහත්මා පින්ගේ සංගමේ සභාපති නවරත්න සහෝදරයා මට ලිපියක් ගෙනල්ලා දුන්නා. මගේ ලිපිය කියුවා. ඒ දෙමු කාරණයක් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ඒ වැනි ප්‍රකාශ ගැන මම ඉතාමත් කනගාටු වෙනවා. මම බොහොම පැහැදිලිවම දන්නවා මේ එකම මේ උද්ඝෝෂණයක් පිටිපස්සවත් උපනිෂ නිලධාරීන් නැහැ කියන එක මම හොඳටම දන්නවා. දැන් පොළොන්නරුවේ අන්තරුරේ ඉලි පෙරේදා තිබුණු උද්ඝෝෂණ මෙහෙමෙවෙ කවුද පිටිපස්සේ හිටියේ කවුද අපි දන්නවා. මේ ඉන්න නිලධාරීවත් මේ වෘත්ති සමිතියවත් නෙවෙයි. ඒ නිසා එවැනි වගකීමකින් තොර ප්‍රකාශ මම ප්‍රතික්ෂේප කරනවා වගේ මේ ගැන මම කනගාටු වෙනවා. මම ඒකයි කිව්වේ ඔබ සංගමන් දීර්ඝ කාලයක් එකට කටයුතු කරමු කෙනෙක් අදත් කටයුතු කරන කෙනෙක් හෙට දවසෙත් කටයුතු කරන කෙනෙක් ඒ නිසා අපි සෑම කෙනෙක්ම නිවැරදි දේ සත්‍ය දේ අවශ්‍ය දේ සුදුසු දේ
රටේ සහ ජාතිය අනාගතය වෙනුවෙන් තෝරා වේරාගෙන වැඩ කරමු එය අපතාගේ යුතුයකමක් වෙනවා ඔබ සියලු දෙනාටම ස්තුතියි දෙවන සරණයි